भयपैन दिवसभरुंगी मालिक आव एक हरिमल असनाय आवर तो विषय हतराक पुरा मांगोबो हेउवा रिचर्ड ओबो मेतेन ट गेन्न गन मगे गेदरट मेतेन दिबो पुहुनु करन्न गोडाक अवस्थावल मटेक बेरवी केले हितुना कोमहरी ओबो मा बिस्वटन कलिन अपि आवने आय मात्र वेदना वाई ओबो मालिकावट अतुलुनाम ओय वेदना वाल नतु वेयाई कोमद तारुण इंद्रजालिकी वेदनावल मालिकावट आरुड वेन विधियट माया बंधनयक करला तेनो एहना मट तनी मेक दरा गन्न पुरुदुनु तिक्कोनी आपहु यन्न पुलुवा मगे मित्र लंगट Richard may Annalina Audren, Apinaika Pujakaveria, Adiatma Naika. A few boom Munagan Kupum and Kalbalasitia, then. Opo Divis will malicate a pilicanava. Stuti. Happy Passicatagram. May Yaknavang in passing, Harini. ಮಾತೃವರಿಯಗೆ ಆಲೋಕೆ ಪಹಸ ಲಭ ಕಾಣವ ದೆನ್ನಗಿ ಸಿಟಿನ ಬ್ರೆನಾ ಸಹೋದರಿಯ ಬ್ರೆನಾ ಸಹೋದರಿಗೆ ದುರ್ವಲ್ ಹದುವತ ಅಂತಿಮ ದಿನ ಹತ್ರ ವೇಳ ಏತಗೆ ಮೂನಿತಿನ ದೀಪ್ತಿಮತ್ ಭಾವೆನ್ ತೀರಿನೋ ಏತ ನಿರ್ಮಾತುವರಿ ಸಮಗೈ ಕೇಳ ಸ್ತುತಿನಿಕಿ ಸಹೋದರಿಯ ಒಬ್ಬ ತಂಗಿಂಗ್ ಅವಮಂಗಲ್ ಚಿತಕ್ಕೆ ಸೂದಾನ ಕರನ್ನ ಹೊಂದೈ ನಾಯಕಾವನಿ ನಾಯಕಾವನಿ ಬ್ರೆನಾ ಸಹೋದರಿಯಗೆ ಗೀತಿಕಾ ಪೊತ ಅಯಾಸಲಿನ್ ತಿಯನ್ನದ ಬಹು ಮಹೋದ ಯುಲಿಸಿಯಾ ಸಹೋದರಿಯ ಮೇ ಕೆಲಲ್ ಮನ್ ದೆಗಲ ತಿನೋ ಏಕ ಅತಿವೆನ್ನಿ ಮಾರಾಂತಿಕ ವಿಶ್ವರ್ಗಯಕ್ ನಿಸಾಯ ಹದನ್ನೆ ಉರ್ಗ ಮಹಲ್ ಲಕಿನ ದುರ್ಲಭ ವೆಲ್ ವರ್ಗೇನ್ ಒಬ ದೆ ಮೆತನಿಂಗ್ ಇವತ್ ವೆನ್ನೆ ಎತ್ತೆ ಮಡಿ ತಿವಿನಿ ಸತ್ಯ ಗವೇಷಕಟ ಎತ್ತ ಹಂಗಾನಿ ನೆತೋ ಇನ್ನ ಮಮ ಹಿತಾನಿ ಬ್ರೆನಾ ಸಹೋದರಿಯ ಸಿಯ ದಿವಿನಸಾಗೇನ ඔබ කියපු විස්වර්ගයේ උදව්වෙන් වෙන්නේ නැති. ඇයි ඒ වගේ දෙයක් කරන්නේ? මාස කීපයකට කලින් මම ඇයව සේවා මෙහෙයුමකට පිටත් කළා. ඒත් ඇයි නැවත පැමිණියාම ඇය කිව්වා ඒ ගමන නිසා ගේ හදවත වේදනාවට පත් වුණා කියලා. ඇය අත්විඳ බිය, ලෙඩ රෝග දුර්භික්ෂ. හාමත් තුන දරුවන්ට නිර්මාතෘවරයෙගේ ආලෝක නිසා ජීවිතේ ලැබෙන්නේ නැහැ කියලායි මට කිව්වා. මෙහෙම දෙයක් කරගනී කියලා මම බයෙන් හිටියේ. ඇයි කිව්වේ නැන් ඇයි හදවත රෝගෙන් මැරුණා කියලා? අපි හිතන්නේ සිය දිවි නැසා ගැනීම නිර්මාතෘවරියට අපහාස කිරීමක් කියලා. අනිතයි ඉදිරියා ගෞරව වෙනුවට මම කැමති නෑ. ඔබට හරියටම කියන්න පුළුවන් දයට වෙන කෙනෙක් වස දුන්නද කියලා. ඔබට ඇහුණනේ නායිකාව කියපු දේ බ්‍රේනාසනේ පිළිගන්න. අයියා නා යාඥා මේ දිවි නසා ගත්තේ. ඇයි ඒක වැරදිද? දිවි නසා ගන්න වෙලාවක් ඕන නෑ. ඔබ දෙන්නම ගොඩක් මහන්සි වෙලා ඉන්නේ. වෙන දැන්ගි රිචර්ඩ්ට යගේ කාමරේ පෙන්වන්න. ඔබේ පුහුණු අපි හෙට උදේම ආරම්භ කරමු. මාලිගාව ඇතුළේදී මීට කලින් කවුරු හරි දිවි නසාගෙන තියෙනවද? වෙන සෝට්‍රි. ෆිලොමිනා සහෝදරිය. ඔබ දැකීමත් සතුට කොහොමද ඉතින්? එතකොට ඔබ වෙන්න ඕනේ අපේ අලුත්ම ඉන්ද්‍රජාලිකයා. අනේ මට හිතා ගන්නත් බැහැ. ඇත්තටම මායකාරික. අනේ මට සමා වෙන්න. අත් දෙක උස්සන දැක්කම මට හිතුණා ඔබ මායාගින් නම් මවල මාව පුච්චල දාන්නයි හදන්නේ කියලා. ඔබ හොඳින් නේද? කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඔබ පරිස්සම් වෙන්න. අදරේ අබේ භූමියට හැදෙලි වෙන්නම් මාව හමුවන්න. රිචඩ්
අවාසනාව කියන්නේ ඔබ එක මෙහෙයුමක් ඉවර කළ මෙතෙන්ට එනකොට මම වෙනත් මෙහෙයුමකට පිටත් වෙලා යනවා. අසරණ ජීවිත ගණනාවක්ම නිර්මාතෘවරියගේ ආලෝකයේ පිට බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් වැඩ වැඩි. ඕ වැඩ වැඩි කිව්වම මතක් වුණේ මම රිචඩ්ගේ කාමරේ පෙන්දලා එන්න. තරුණ ඉන්ද්‍රජාලිකා ඔබට නිර්මාතෘවරියගේ ආලෝකයේ මඟ පෙන්වයි. නායකතුමිය ඇයව මෙහෙයුමකට යවන්නේ කරදරෙන් බේරෙන්න වෙන්නේ නැති. ඔබේ කාමරේ. මම උදේම එනවා ඔබේ පුහුණුව පටන් ගන්න. හොඳයි. ඒක ඉවර කරගත්තා මට පුළුවන් ආපහු මගේ මිත්‍රය අතරට යන්න. ඒ ප්‍රශ්නෙද? රිචඩ් නැතුව පාළුයි. ඔහුට මම ආදරේ නිසා ඔහුගෙන් නැත් වෙලා ඉන්න අකමැති නිසා. ඒත් ඔහු මෙතන නැති එක ඔබට වේදනාවක් වෙන්නේ කොහොමද? ඔබට හැඟීම් දැනීම නැද්ද? හැඟීම් පාලනය කරගන්න හිංසකාවිය පුහුණු වෙනවා. දුක, පසුතැවීම, ආදරය ඒ හැඟීම් වලින් අපිව දුර්වල වෙනවා. ඒත් ක්‍රෝධය, පක්ෂපාතීත්වය, අභිමානය මේ හැඟීම් වලින් අපි බලවත් වෙනවා. අවශ්‍ය නම් මට පුළුවන් හැඟීම් පාලනය කරගන්න හැටි උගන්වන්න. ආදරය නිසා කෙනෙක් දුර්වල වෙන්නේ නැහැ කාලා. ඇයි එහෙනම් ඔබ බිම ඉඳගෙන අසපත බදාගෙන වැළපෙන්නේ? ස්තුතියි ඔබගේ අවවාද වලට. ඒත් මට මේ විදිය හොඳයි. සෙට් ප්‍රශ්නයක් වෙලාද දන්නේ? සෙට් කිසි කරදරයක් වෙන්නේ නැහැ. ඉක්මනට මාපහුවේ. ඇයි ඔබට මගෙන් උදව්වක් අවශ්‍යයිද සෙඩිකස්? ඔබ දන්නවා මම මෙතනට ආවේ මොන හේතුවකටද කියලා. ඔව්. ඔබ තේරුම් ගත්තා රිචඩ් සයිෆා සාර්ථක වෙනවා කියලා. ඒ වගේම ඥානවන්ත කෙනෙක් ඔබට කිව්ව ඔබ අලුත් ගවේෂකයෙක් නම් නොකළොත් ලෝකේ විනාශ වෙයි කියලා. ඒත් ඔබේ නොදැනුවත්කමයි අභිමානයයි නිසා ඒ නොසලකා හැරියා. අනවශ්‍ය කතා කියන එක නවත්තලා ඔබ යෝජනා කරන කෙනෙක් ඉන්නවා නම් කියන්න. ඇත්තටම මට කෙනෙක් ඉන්නවා. අමතක කරන්න එපා හැමෝටම ගවේෂක වෙන්න බෑ. ඒ පුජ්‍යලයා නිර්භීත, බලවත්, කරුණාවන්ත, ඒ වගේම සත්‍ය සොයාගෙන යන නොනිවි ආශාවක් තියෙන කෙනෙක්. හොඳ වෙලාවට මට ඒ වගේ පුද්ගලී දර්ශනීය වෙලා තියෙනවා. එන්න ඔබටත් ඔබ පෙන්වන්න. ෂෝටා මේකත් ඔබේ රැවටීමක් නම් ඒක ඔබේ අවසානය. රැවටීමක් නැහැ. අලුත් ගවේෂක හැමෝටම වැදගත්. නායිකාව ළඟදී. ඔව්, ඇගේ හිතවත්ම උපදේශිකාවක් හැටියටයි මට සැලකන්නේ. ඇයි මට එන්න කිව්වේ? මට මරණයත් වෙන්න පුළුවන් රහසක් ගැන ඔබට කියන්න. ඒත් ඔබ ඇත්ත දැනගන්න ඕන. මොන ඇත්තක්ද? ඔබ මගේ වයස දන්නවද? දිවසේවර මාලිකාවෙන් පිටත ලෝකයේ ගණනය කිරීම වලට අනුව නම් මට අවුරුදු 300කට ආසන්නයි කියලා දන්නවද? කොහොමද එහෙම වෙන්නේ? මාලිකාවට බන්ධනයක් කරලා මේ ඇතුළෙදි ගෙවෙන හැම එක දවසකදී පිටත ලෝකයේ දවස් 10ක් ගෙවිලා යනවා. ඒක ඇත්තක් නම් එතකොට මෙතන මාසයක් හිටියොත් අවුරුද්දක් විතර මගේ මිත්‍රයන්ගෙන් ඈත් වෙනවා. ඔව්. එතකොට ඔබේ පුහුණුවට අවුරුද්දක් ගත වුණොත් එළිය ලෝකේ අවුරුදු 10ක් ගත වෙනවා. ඒ වගේ කාලයකට පස්සේ මිත්‍රයෝ මැරිලා තියේ. ඔබේ මෙහෙයුමට අර්ථයක් නැති වෙයි. ඒ වෙනකොට රක්ෂක හැම ජීවිතයක්ම විනාශ කළා තියේ. ඇයි මේක කවුරුත් නොකිව්වේ? නායිකාව හිතනවා ඔබ මේක දැනගත්තාම මෙහෙම් පිටවෙයි කියලා. ඉතින් නෑ හැමෝටම අනකලා ඒක රහසක් තියාගන්න. ඒත් ඔබ ඒක මට කිව්වා. ඇයි? මොකද මම කැමති නැහැ බොරුවක් ගොතලා ඔබේ මෙහෙයුමෙන් ඔබව ඈත් කරලා තියාගන්නවට.
වේද නමල් ගැන කිව්වෙත් බොරුද? නැහැ. අවාසනාවකට ඒක නම් ඇත්ත. මොකද කරන්නේ? මේ ඔබේ මන්ත්‍රාව. ඔබේ මායාබලයේ පැවැත්ම. ආලෝකයේ ආරක්ෂිකාවන්ට ඒ ග්‍රහණය කරන්න පුළුවන්. ඔබේ මන්ත්‍රාව තමයි මට දැනෙන බලවත් එක. ඒ නිසා තමයි ඔබට වේදනාවල් ඇති වෙන්නේ. ඒ නිසායි නායිකාව ඔබ මේ මාලිගාව තුලම තියාගන්න හදන්නේ. මොකද එළියට ගියොත් මම මැරෙනවා. ඒක එක කාරණයක්. ඇයට අවශ්‍ය වසර 3000කට පස්සේ විහිවුණු බලවත්ම ඉන්ද්‍රජාලිකයව අනුගාමිකයෙක් කරගෙන තම හතුරන්ව විනාශ කරවන්න. ඔය කියන්නේ රක්ෂක ගැනද? නැහැ. නායිකාවට අවශ්‍ය ඔබේ මෙහෙම කුමාරි නතර කරවන්න. ඇයි? අනාවැකියක්. ඒට අනුව තිරේ බිඳීමක් ඇතිවන සමයේදී බ්‍රෙන්ඩන්හි පුත්‍රයෙකු ශුද්ධ වූ පාෂාණය සොයා යන්නේද? ඔහුට ලැබෙනු ඇත. නමුත් ඔහු අදින්නේ ආලෝකයේ සතුරන්ට ලැබෙනු ඇත. නායිකාව හිතන්නේ ආලෝකයේ සතුරා රක්ෂක කියලා. ඒ වගේම අනාවැකියට අනුව ඔහු පරත්තන් ඔබට බැරි වෙනවා කියලා. ඔබ එහෙම හිතන්නේ? අපේ සමහරුන් හිතන්නේ ඒක ඔබව මෙහි තියාගන්න ගොත බොරුවක් කියලා. ඒ වගේම අපේ නිකාය ආදරණීය නායිකාව මිත්‍යාවට ගොදුරු වෙලා. බ්‍රෙනා සහෝදරියත් හිතුවේ එහෙමයි. ඔබට ඇත්ත කියන්න ඕනි කියලා ඇය හැමවතාවෙම කිව්වා. ඒත් ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ. නායිකාව ඇය මැරුවා කියලාද හිතන්නේ? උරග මහල විශ්ව ක්ෂණිකව මැරෙනවා. නායිකාව මව පිළිගත්ත මේ ශාලාවේ කෙළවරේදී. ඇය බ්‍රෙනාට විෂය අතුල් කරන්න තරම් ලඟුන්නේ නැහැ. කොහොම හරි උනේ බ්‍රෙනා නායිකාවට විරුද්ධව කතා කරලා අන්තිමේදීට මැරෙන්න උනේ එක. අපෝ එළියට යන්න ඕනේ. ඒක කළොත් මන්ත්‍රාවයි බලෙන් නිසා මම මැරලා යනවා නේද? ජීවක මාත්‍රාවක් පළඳුවොත් ඒකෙන් ඔබේ බලය යටපත් වෙලා වේදනාවල් නැති වෙනවා. ඔබ ළඟ තියෙනවද? නැහැ. ඒත් නායිකාව ළඟ තියෙනවා. ඒක සංගවලා තියෙන්නේ. ඒක හොයාගෙන අවස්ථාවක් ලබා ගන්න දවස් කීපයක් යයි. මෙතන දවස් කීපයක් කියන්නේ එළිය මාසයකට සමානයි. ඒක පුළුවන් තරම් ඉක්මනට කරන්න. ඒ වෙනකන් කරුණාකරලා අපි කතාවන් දේවල් ගැන කාටවත් කියන්න එපා. එහෙම වුණත් මම මරයි. මේ මට බොරු කිව්වේ. දැන් ඇත්ත කියනවා. එන්න මාත් එක්ක. තීරේ බිඳීමක් හිතෙන සමයේදී ප්‍රෙනිඩන්හි පුත්‍රයෙකු ශුද්ධ වූ පාෂාණය සොයාගන්නෙහිද ඔහුට ලැබෙනු ඇත. ඔහු අතින්නේ ආලෝකයේ සතුරන්ට ලැබෙනු ඇත. මේ අනාවැකි අපිට නිර්මාතෘවරිය ලබා දෙන්නේ අපේ ක්‍රියාවන්ට මඟ පෙන්වන්න. එතකොට මට බරු කියන්නේ කිව්වේ නිර්මාතෘවරියමද? නැහැ. ඒක ඇත්තටම මගේ අදහසක්. මම නවීන දේශයේ ඔබ සොයපු කාලෙදී ඔබ ගැන ගොඩක් දේ ඉගෙන ගත්තා. විශේෂයෙන්ම ඔබේ සීයටයි කේලෙන්ටයි ඔබේ තියෙන විශේෂ බැඳීම ගැන. මම නායකතුමියට යෝජනා කළා මේ කාලපරතරය ගැන ඔබෙන් හංගමු කියලා. ඇයි? මොකද දන්නවද ඔබට තියෙන ශ්‍රේෂ්ඨ දෛවයක් රිචඩ්? කෙනෙක්ගේ දෛවයේ තීරණය කරන්න ඕනේ තමන්මයි. සමහර වෙලාවට ඒව කලින් තීරණය කරනවා. අපේ පඬිවරු මේ අනාවැකි අර්ථකථනය කළාම කියවුනේ ඔබ බ්‍රෙන්ඩන් වලදී උපත ලබනවා කියලා. ඒ හරියට හරි. ඔවුන්ට අනුව මේ අනාවැකි කියවෙන්නේ ඔබ දුෂ්ට ඒකාධිපතියෙකු පරාජය කරනවා කියලා. එයත් ඔබ කළා. ඒ වගේම ඔවුන් කියනවා මේ අනාවැකියට අනුව ඔබ කඳුළු පාෂාණයේ සෙවීම දිගටම කරගෙන ගියොත් ඒ ඔබට ලැබෙනවා කියලා. ඒත් ඔබේ රක්ෂකට ලබා දෙනවා. ඒක මම කවදාවත් කරන්නේ නැහැ. අවසාන සහ වැදගත්ම අනාවැකිය. අපේ පඬිවරුන්ට අනුව මේකේ තියෙන බලවත් පරම්පරා දෙකක එකතුවකින් පැවතෙන්නෙකුට රක්ෂකව පරාද කළාට පස්සේ බලවත් අලුත් බලවේගයක් එක සටන් කරන්න වෙනවා කියලා. ඒ වෙන කවුරුත් නෙමෙයි ඔබයි. ඒ කතාව ඇත්තක් වුණත් ඒ කියන සටන සිද්ධ වෙන්න නම් මම මුලින්ම රක්ෂකව පරද්දන්න ඕනේ. ඔබේ මෙහෙම අලුත් ගවේෂකයෙකුට බාර දීලා ඔබේ ඊළඟ අභියෝගයට සූදානම් වෙන්න අවශ්‍යයි. බිත්තියක ගහලා තියෙන ලේඛන වලට කවුරු හරි අර්ථකථන දුන්නා කියලා ඒවට අනුව ජීවත් වෙන්න මට බෑ. මේ තියෙන ලේඛන නිසා රිචඩ් මම මෙතෙන්ට ඔබව ගේන්න ජීවිතින් භාගයක්ම කැප කළා. අනික මම නැවතුනත් මට මගේ ආදරයත් අතාරින්න වෙනවා. උනන්දුවෙන් ඉගෙන ගත්තොත් ඔබේ බලේ පාවිච්චි කරන හැටි ඉගෙනගෙන ඉක්මනින් ඔබේ ආදරයට ළඟා වෙන්න පුළුවන් වී රිචඩ්.
අශ්ව හොරුන්ට මොකද්ද හොඳ දඬුවම? අශ්ව හොරෙක් නෙමෙයි. මම කම්මල් කරුවෙක්. මේ ඉන්නේ අපි පහුගිය මාසේ පුරා ගංගා තුනයි කඳු ඇටි දෙකයි මැත්‍රගොන් වගුරු බිමයි පහු කරගෙන හොයාගෙන පුජ්‍යලයා. මොහු තමයි මම ෂෝටාගේ දර්ශනෙන් දැක්කේ. එහෙනම් ඇයි ඔව් අපේ අශ්ව ළඟ හොරගල්ලා උලන්නේ? අහගෙන මං කම්මල්ට වතුර ටිකක් ගේන්න ඇලට යනකොට දැක්ක ඔබලගේ අශ්වයේ කකුලට වැඩි බරක් දෙනවා. ඒ කුරියාසෙන් ගල් කැලා අයින් නොකළොත් සතා කරගහයි. ඔහු කියන්නේ ඇත්ත. ඒ ගැන සැකයක් නැහැ. ඔහු තමයි මේ ළඟ සත්‍ය ගවේෂක. එහෙනම් ඒ කතාව ඇත්ත. ඔබ මේ ගැන දැනගෙන හිටියද? අපේ පවුල කෙනෙක් ගවේෂක හැටියට නම් කරනවා කියලා අපේ පරම්පරාවේ කතාවක් තිබුණා. මගේ අම්ම විශ්වාස කළේ මම කියලා. ඒ රිචඩ් සර්ව මැරුණද? නැහැ. ඔහු ඉන්නවා. ඔහුට වෙන මෙහෙමකට යන්න වුණා. කවදෙයිද කියන්න බෑ. මේ තමයි සෙවනිලි ආත්මයන්ගේ ග්‍රන්ථය. එය කියවන්න පුළුවන් සැබෑ ගවේෂකෙක්ට විතරයි. මේ වදන්වල සත්‍යාර්ථය සෙවනිලි ආත්මයන්ගේ ග්‍රන්ථය තුළ සුරකින්නේ විමර්ශිකාවක් මගින් පමණයි. සමාවෙන්න බෙල්ලෙන් ඇල්ලුවට ලියෝඩෙන් ඔබගේ චාරිකාව ඉතා දිගුයි. එමෙන්ම ඉදිරියද අවිනිශ්චිතයි. ඔබ මේ චාරිකාව බාරගන්නවද? ඔව් බාරගන්නවා. ඔබගේ මිතුරන් සහ ඔබ දන්න හැම දෙයක්ම අත්හැරීමට සූදානම්ද? ඔව් සූදානම්. එසේම දුෂ්ට බලවේගයන් ඔබ මරා දමන බවට දිවුරා සිටිනවා. ඒටත් ඔබ සූදානම්ද? සූදානම්. ඔබ ගවේෂක නාමය භාර ගැනීමට සූදානම්ද? සූදානම්. එසේ නම් මම පළමු පෙළ මායාකරු සෙඩික සූල් සරෙන්ඩර් ඔබව නම් කර සිටිනවා. ගවේෂකගේ අතේදී පමණයි මාලිමාව කඳුළු පාෂාණයට මාර්ගය පෙන්වන්නේ. දකුණට යමු. ඔබට උදව්වක් අවශ්‍යද? ඔබට ඉක්මනින් වැටහි මම ඉන්නේ ඔබේ උදව්වට කියලා. ගවේෂක හිංසකාවියකට ආචාර සම්පන්න වෙන්නේ අනේක වලහෙක්ෙක් නටනවා වගේ වැඩක්. ඒක සාර්ථක වෙන්නේ නැහැ. වෙන්නේ ඔළුව කඳින් වෙන් වෙන එක විතරයි. මෙයා ටික කලබල වෙලා. හරි හරි බය නැපා. තේරුණාද උදව් අවශ්‍යයි කියලා? නිහතමානී බවෙන් පෙනෙන හැම දෙයකම එකමුතුව. එතකොට ජීවාලෝකයයි පරසක්ලයි වෙන් කරන්නේ මේ තීරය. එහි විවරයක් හැදිලා. රක්ෂක මුළු ලෝකෙම විනාශ කරන්න හදද්දි මම මෙතන වැලි රූප අඳිනවා. දැන් දවස් තුනක්ම මේක කළා. හිතුවේ මගේ බලයන් ගෙන උගන්නයි කියලා. ඉවසන්න රිචඩ්. නිහතමානී බව තමයි ඔබේ ඉගෙනීමේ මූලික අඩිතාලම. මොකද මට උගන්නන්න හදන්නේ? මායාකාරයෙක් වෙන හැටිද? නායකතුමියගේ ගෝලයෙක් වෙන හැටිද? ඔබේ හිතුවක් අරගත නිසා මේකට යන කාලය දිගු වෙයි. බාධා කළාට සමා වෙන්න. මම රිචඩ්ගේ දිවා ආහාරය ගෙනාවා. ස්තුතියි නිකි සහෝදරිය. ඔව් ස්තුතියි නිකි සහෝදරිය.
ආපහු පටන් ගමුද? මේකල කුදව්වක්. ඔබ ඉක්මන් කරන්න. තව සුළු වෙලාවකින් ඒක නැහැ කියලා නායකතුමිය දැනගනී. බටහිර පැත්තේ ආලින්දේ හරහා පිටතට යන්න. ඒ පැත්තේ පාළුවේ නවාතෙන් කාමර වලටත් දුරයි. ඔබට ප්‍රශ්නයක් වෙයිද? අපේ ප්‍රශ්න විසඳෙන්නේ ඔබේ මෙහෙම ආරම්භ කළාම. දැන් යන්න. ජීවක මන්ත්‍රාව ලැබුණේ මං ගවේෂකෙක් ඒක හොයාගත්තා ඔබ ජීවක මන්ත්‍රාව ගැන දැනගන්න නම් ඒ ගැන අපේම සහෝදරියක් ඔබට කියන්න ඕන කොහොමද මම හොයාගත්තේ මට අවුරුදු 600ක් වයසයි රිචඩ් ඔබට බෑ මාව රවට්ටන්න ජීවක මන්ත්‍රාව නැහැ කියලා දැනගත්තු ගමන් නායකතුමිට මං ඒක කිව්වා මම මාලිගාව හැම දොරටුවකම මායා බාධකයක් ඇති කළා දැන් මං හිරකරුවෙක්ද ඔබ අනාවැකි කියවලා බැලුවනේ තමන්ගේ ඇස්වලි මේව දැකගත්තා. හැබැයි මම දැක්කේ නෑ රිචඩ් සයිෆර් දිවසිවර මාලිගාවේ හිරකාරයෙක් වෙනවා කියලා අනාවැකි තියෙනවා. රිචඩ් මේ වෙලාවේ ඔබට උදව් කරන කෙනා ගැන සැඟවුණ ඇත්ත මට ඔබට පෙන්වන්න ඕන. මොනවද ඔබ කියන්නේ? හැම ඉතිබහනකින්ම මාලිගාවේ සහෝදරියක් නියෝජනය වෙනවා. ආත්මේ අඳුරට බර වෙනකොට පහන්සිලටත් එයම වෙනවා. කොළේ පහන්සිල් වලින් පෙන්නන්නේ අඳුරට යොමු වුණ අයව. ඔවුන් රක්ෂකගේ සේවකයෝ. එයින් කෙනෙක් ඔබේ මිත්‍රයෙක් වගේ රඟපානවා. මට කියන්න ඇයි එහෙම දෙයක් කරන්න කියලා. ඔවුන්ට අවශ්‍ය ඔබ මෙහෙන් පිට කරන්න. කඳුළු පාෂාණිය හොයාගත්තම අනාවැකියටන ඔබේ නිය රක්ෂකට ලැබෙනවා. නිකි. නායකතුමනි. රිචඩ් ඔහුගේ කාමරයට ගෙනියන්න. කිසිම කෙනෙක්ට මුණගැහෙන්න දෙන්න එපා. තමුන් කාටද උදව් කරන්නේ? මං ඔබටයි උදව් කරන්නේ. ඔබට අවශ්‍ය මං පූජනීය පාෂාණේ හොයාගත්තාම මේ කාලුකේ සතුරන්ට ලබා දෙන්න නේද? ඇත්තටම නායකතුමියගේ ඒත්තු ගැන්වීමේ හැකියාව බලවත් නිසාද සත්‍ය ගවේෂක තේට අවශ්‍ය ආකාරයටම ක්‍රියා කරන්න හදන්නේ? කොහොමද දැනගන්නේ ඇයද මාව රවට්ටන්නේ කියලා? ඇය ආලෝකයේ වෙනුවට අඳුර කියන වචනේ පාවිච්චි කළා. ඇයට විරුද්ධව කුමන්ත්‍රණයක් තියෙනවා කිව්වා. ඉතින් ඔබ ඔබට විශ්වාසයිද? තමන් ගැන විශ්වාසයක් ඇති කරගන්න. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ නිකි. ඔබ ගැනයි මට අවිශ්වාසය. ඔබ එහෙම කියන්නේ කොහොමද? කොහෙද යන්න හදන්නේ? මේ විදිහට ගියොත් නායකතුමිය තමන්ට විරුද්ධ වෙන හැමෝටම රාක්ෂකගේ සේවකයෝ කියලා චෝදනා කරයි. එහෙම වුණොත් තත්ත්වය ගොඩක් බරපතල වෙනවා. ඊළඟට කාටද චෝදනා කරන්නේ? කෑම පිච්චුන නිසා කෝකියටද? නැත්නම් මල්පල මැරෙන නිසා උයන් පල්ලටද? මට කියන්න. මෙතන දිගටම හිටියොත් මට සිද්ධ වෙන්නේ ප්‍රේණාට උන දෙයමයි. එලියට යන විදියක් නැද්ද? ක්‍රමයක් තියෙනවා. හරි කියන්න. කෙනෙක්ගේ මන්ත්‍රා බලය ගැන දැනෙනවා වගේම අපිට පුළුවන් ඒ දරාගෙන ඉන්න. ඒ කොහොමද කියන්න? අපිට ඩාක්‍රාවින් කෙනෙක් මරන්න පුළුවන්. ඒ වගේම මන්ත්‍රාව ලබා ගන්නත් පුළුවන්. නැත්තම් කැමැත්තෙන්ම ප්‍රධානය කරන කෙනෙක්ගෙන් ඒ ලබා ගන්නත් පුළුවන්.
ඇයි ඔබ කලින් මේක නොකිව්වේ? මොකද ජීවක මන්ත්‍රාව තමයි හොඳම ක්‍රමය. බලවත් මන්ත්‍රාවකින් මාව මැරෙන්නත් පුළුවන්. ඒ වගේම බලවත් කරන්නත් පුළුවන්. ඔව්. බලවත් තුනත් නායකතුමියගේ බන්ධනය කඩලා ඔබට උදව් කරන්නත් පුළුවන්. මේක ඔබේ සලස්මක්ද දන්නේ? විශ්වාසය දිනාගෙන මගේ බලය ලබා ගන්න. ඇයි මම කිව්වේ? ඔබේ බලය මට අවශ්‍ය නම් මට පුළුවන් එක ගන්න. ඔවුන් එන්න කලින් මම එතන යන්න ඕන. තීරණයක් ගන්න. හොඳම දේ පැනලා යන එක. නැත්තන් ඔවුන් නිදහස දෙනකන් මෙතනම ඉන්න වෙනවා. ෆිලෝමිනා සහෝදරිය පණිවිඩයක් එවලා තිබුණා. ඇය නවීන ලෝකයට ඇතුල් වෙලා අලුත් ගවේෂක පස්සෙන් යනවා. ඔව්, සත්‍යයේ අසිපත අතට හුරු කරගන්නත් කලින්ම මැරිලා යයි. බොහොම හොඳයි යුලීෂියා. එතකොට රිචඩ්? ඒකට වැඩි කලක් යන්නේ නැහැ. ඔහුගේ බලය මට ප්‍රදානය කරයි. ඒක මට ලැබුණාම ඔහුව මෙහෙම් පිට කරනවා. එතකොට ඔහුගේ මෙහෙම පටන් ගනී. ඒක අසාර්ථකයි. එතකොට ආලෝකයේ ආරක්ෂිකාව? නායිකාව විනාශ කළ දානෝ. අනිත් අයට තෝරා ගැනීමක් දෙනවා. අඳුර සමග රක්ෂකට සේවය, නැත්නම් මරණය. කොහොම වුණත් ප්‍රශ්නයකුත් තියෙනවා. මට දැනුණා රිචඩ්ගේ මන්ත්‍රාවේ බලය හිතුවටත් වඩා බලවත් කියලා. එහෙමම ලබා ගන්න හැදුවොත් ඒ බලයට මාව යටපත් වේ. ඔබ ඔහුගේ බලය ලබා ගන්න නම් තව ශක්තිමත් වෙන්න, තව සහෝදරියක් මරන්න, මන්ත්‍රාව ගන්න. අන්දරේ ආරක්ෂිකාවන් ඔබට ණය ගැති ඉලිෂියා. දැන් මොරට ඉන්න ඔබ ටිකක් නිදාගන්න. තවම මහන්සියක් නැහැ. මෙතෙන්ට මං එනකම්ම දැනුනේ නැත්තේ ඔබට විවේකයක් ඕන වෙලා හින්ද වෙන්න ඇති. ඒක වැරදි වැටහීමක්. ඔබ එනවා කියලා දන්නවා. ඉතින් කාරා කියන්න. ලියෝ සතුන්ට කැමතිද? රසවත් නම් කැමති. මං එහුව සුරතල් සතු ගැන. එක බල්ලෙක් ඇති කළා. බල්ලන්ට මාත් කැමති. අන දුන්නාම පහර දෙන බල්ලෙක්. ඇත්තට මේකත් හොඳ දෙයක්. ලේනුනුව පුහුණු කරනවද? මොකද කියන්න හදන්නේ? අරට කිකරු වෙන්න, පහර දෙන්න. ඒ වෙලේ නම් අමාරු නේද? බලවන්ත ලේනා, නිර්භීතයි, කපටි, ශක්තිමත්, හිංසකාවියන්ගේ පරම සතුරා. අඩුම ගානේ මායාශ්‍රීටවත් බෑ එයාගේ වීර හදවත පාලනය කරන්න. ඔබ හිනා වෙනවද දන්නවා? ඔබ හරි. මොකක් ගැනද? ඒ වගේ මෝඩ විහිළුකට හිනාකේ මට මහන්සි නිසා වෙන්නේ නැති. එහෙනම් මම නිදා ගන්නම්. ඒක හොඳයි. බය වෙන්න එපා. මල් ලේනු ගැන බලා ගන්න. කවදාවත් ඔබ හිනා වෙනවා දැකලා නැහැ. ඇයි ඔබ නිදාගෙන නෙවෙයිද හිටියේ? පුදුමයි ඔබේ ආඥා කරන්න තාව. ඔබේ බලේ පාවිච්චි කරන්න ඉගෙන ගන්න වෙලාවේ නිර්මාතෘවරියගේ ආශිර්වාදය ලබා ගන්න එකත් බොහොම හොඳයි. මට විශ්වාසයි තව ටික කාලෙකින් ඔබත් මම වගේම දිවසේවර මාලිකාව ගැන පැහැදී කියලා. වෙන්න පුළුවන්. විවෘත කරන්න කලින් තරුවේ මේ අපේ සම්ප්‍රදායක්.
පාඩම් වලට සූදානම්ද? පාඩම් වලින් වැඩක් නැහැ. අඳුරේ ආරක්ෂිකාවක් මගේ මන්ත්‍රාව ලබා ගන්නවා. ඒ බලයෙන් නායකතුමියගේ බන්ධන කඩලා මාව නිදහස් කරනවා. විහිළු කරනවද? නෑ මේක ඇත්ත. කවුද ඒක කරන්නේ? ඔබ තේරුම් ගන්න මේ දේ සිද්ධ වුණා මගේ බලය ලබා ගන්න තැනැත්තිය බොහොම බලවත් වෙනවා. ඇයට පුළුවන් ආලෝකයේ ආරක්ෂිකාවන් විනාශ කරන්න. මේක කියපේක ලොකු දෙයක්. ඒත් මට බෑ මේ සිද්ධ වෙන්න ඉඩ දෙන්න. නේද හොයන්නේ? දැන් තීරණයක් ගන්න. මට උදව් කරලා මේ ගැහණි අනිත් හැමෝම විනාශ කරන එක නතර කරනවද? නැත්නම් මං පැනලා ගියම් මෙතන ඉඳලා දුක් විඳලා මැරෙනවද? මොනවා වුණත් මං නිදහස් වෙනවා. එක මොහොතකින් හැමෝම ආරක්ෂා කරගත හැකි. එහෙම නැත්නම් හැමෝම විනාශ වෙලා යයි. ඔබගෙන මං දන්නවා රිචඩ්. කවදාවත් ඔබ අහිංසක කාන්තාවන්ව අනතුරුක දාලා යන්නේ නැහැ. ඇත්තටම ආලෝකයේ ආරක්ෂිකාව අහිංසකයිමද? ඔබ මට බොරු කිව්වා. මාව හිර කරලා තිබ්බා. ඒ වගේම මම ආදරය කරන අයගෙන් මාව වෙන් කෙරුවා. නරකම දේ තමයි ඔබේ පූජනීයත්වය පාවිච්චි කරලා විනාශ කරලා දාපු මගේ නිදහස. ඒ හැම දෙයක්ම මම කළේ යහපත් අරමුණක් ඇතුවයි. ඉන්ද්‍රජාලිකයන්ගේ දෙවෙනි නීතිය ඔබ හොඳින් දන්නවා ඇතිනේ. යහපත් අරමුණු වලින් පවා බලවත් විනාශයන් සිදු විය හැකි. ඔබේ හතුරා පේන්නේ නැති කෙනෙක්ද? හරි. දැන් ඔබ සතුරා වෙන්න. ඔබ වැඩ වරද්ද ගත්තා. අපි සටන් කරන්නේ වේදනාවල් ඇති කරගන්න. කවුරු හරි ඔබව මරන්න හැදුවා. ඇයි මාව මරන්න හැදුවේ? ඔබට කිසිවක් කියන්නේ. ඇයි ඔබට කියන්න ලැජ්ජද? ඉන්න මම උදව්වක් කරන්න. මොනවද මෙතන වෙන්නේ? මේ ගැහැණිය ලියෝ මරන්න හැදුවා. ඔබට පුළුවන් ඇගෙන් ඒකට හේතුව දැනගන්න. ඔබට පුළුවන් ද ජීවන් හුස්මංගයට පණ දෙන්න? බෑ. ඇගේ උගුරු දණ්ඩ කැපිලා ගිහින්. ඇයි ආලෝකයේ ආරක්ෂිකාවක් ලියෝ මරන්නේ? ඔවුන්ගේ නිකාය ඇතුලේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා වගේ. රිචඩ් ඩවුන් ළඟනේ. ඒක භයානකයි. මම යනවා ඔහු හොයාගෙන. එතකොට කඳුළු පාෂානේ? ඔව් හරි. හැමෝටම යන්නත් බෑ. මම ලියෝ එක ඉන්නම්. ඔබ රිචඩ් හොයාගන්න බලන්න. විශ්වාසද මේ කරන්න ඕන කියලා? ඔව්. මගේ අත්තුරින් අත්තියන්න. ඇස් වහගන්න. ඔබ පාලනය කරන මට ඉඩ දෙන්න. ලෙත් නොයානා හනුසේ අයෝ. ඔබත් ඒම කියන්න. Let my Anna Hanu say Ion. Let my Anna Hanu say Ion. Let my Anna Hanu say Ion. ආරක්ෂිකාවන්ට ඔබේ පස්සෙන් එන්න බෑ.
ඒ හැම දෙයක්ම දැන් ඉවරයි. රිචඩ් මට උදව් කරන්න. ඔබ අඳුරේ ආරක්ෂකාවක් නෙකින් යුලිසියා තොබේම කෙනෙක්. ඒ සත්‍යයක් නෝවේ. මුලදී මට විශ්වාසයක් තිබුණේ නැහැ. ඒත් පස්සේ තේරුම් ගියා. ඔබ තමයි හැමදාම ගීතිකා පොත් බෙදන්නේ. ඔබ බ්‍රෙනාගේ ගීතිකා පොතේ විෂ වර්ගයේ තවරලා ඒව මරලා දැම්මා. ඇයි පොත සිපගත්තාම විෂය අතුල් වුණා? ඇයි මම බ්‍රෙනාව මරලා දාන්නේ? නායකතුමිය ගැන මට සැක ඇති කරවන්න. ඒක විකාර කතාව. යුලිසියාගේ පොත සිරුර ළඟින්ම තිබ්බේ විෂ ගැන කවුරුත් දැන නොගන්න. ඒ වගේම ඇයි නායිකාවට දැන්නුවා ජීවක මන්ත්‍රාව ගැනත්. එතකොට මාව කොටු වෙනවා. අපිට අවශ්‍ය නැහැ ඔබ මෙහෙම් පිට කරන්න. ඇයි ඔබ කොටු කරවන්නේ? ඔබ මට පෙන්නුවා මෙතනින් එළියට යන්න ඕන නම් ඔබට බලය ලබා දෙන්න ඕනේ කියලා. ඔබ මේ බාධක ඇති කරපු තැනැත්තිය තරම් බලවත් නැහැ. ඒක නිසා මේ කඩන්න බෑ ලේසියෙන්. රිචඩ් යන්නපා. ඔබට තේරෙන්නේ නැද්ද? ගියොත් රක්ෂකටයි සේවයක් වෙන්නේ. අනාවැකි ගැන මම විශ්වාස කරන්නේ නැහැ. ඔබට විශ්වාසයක් නැති වුණොත් ආත්මයකුත් නැති වෙනවා. මට මාව විශ්වාසයි. ඒ වගේ මගේ මිත්‍රයෝ. හරි, දැන් ඉක්මනින්ම ඔහු පාෂාණය සොයාගෙන රක්ෂකට ලබා දෙයි. අලාවකේ ඇත්ත වෙන්නේ යන්නේ. ඇත්තටම ඔහු ගැන ඔබ ඒතරම් දන්නේ නැහැ. ඔහු බොහොම වෙනස් කෙනෙක්. සහෝදරිය, මොකද මේ වෙන්නේ? අලුත් තනාවැකියක්. වසර දහසකට පසුව මේ ලැබුණේ. මව් විමංශිකාවගේ පිවිතුරු හදවත ගැහෙනතුරු අසාර්ථක වෙනු ඇත රාක්ෂක. මේක තමයි 88 වෙනි පාඩම. බඩ කෑ ගහනවා නම් ඒකෙන් ගමන් සැකියගේ සතුට නැති වෙන්න පුළුවන්. ඔබට බලගිරි වෙලාද? කෙල්ලද? කාරා? ඔබලා මොකද මෙතන කරන්නේ? අපි දකුණට යන්න ගියේ. ඒත් හිටි හිටි මාලිමාව දිශා වෙනස් වුණා. ඒකයි අපි ආවේ. මාලිමාවෙන් අපිව පෙන්නුවා. අපි යන්නේ රිචඩ්ව හොයාගෙන. මාලිමාව අපි ඔහු ළඟට ගෙනියාවේ.